අදෘශ්‍යමාන බලවේගවල පිහිට පැතීමට මිනිසා පුරුදු වී සිටින්නේ අනාදිමත් කාලයක සිටයි. අදෘශ්‍යමාන බලවේගවල පිහිට පැතීමට ගිය මිනිසුන්ට වැරදුණු අවස්ථා දනතු අනවේ. මේ අන්ධ විශ්වාස හේතුවෙන් ඇතමුන්ට ජීවිතෙන් පවා වන්දි කෙවීමට සිදුවනවා. අද දරන විමසුම අන්ධ විශ්වාසයෙන් වෙනසුණු එවන් ජීවිතයක් පිළිබඳවයි. නිකවැරටිය කොබේගණියේ නියර වල්පිටිය ප්‍රදේශයේ ජනතාව කලක සිට අලුත් ඇදහිම් ක්‍රමයක නිරත වී සිටිනවා. නොපෙනෙන දෙවි කෙනෙකු කෙරෙහි විශ්වාසය තබා සිදු කරන මෙම ශාන්ති කර්මය හඳුන්වන්නේ ජොහොර කිරීම නමින්. රෝගියා සහ ලෙඩ සුව කරන තැනැත්තා මුහුණට මුහුණ බලා වාඩි වී සිටින අතර ලෙඩ සුව කරන තැනැත්තාගේ අතක් රෝගියා දෙසට දිගු කරගෙන සිටීම මෙහිදී සිදු කරනවා. මේ සඳහා කිසිදු බෙහෙත් වර්ගයක් භාවිත නොකරන අතර ලෙඩ සුව කිරීමේ බලය ලබා ගැනීම සඳහා ඔහුකාරයේ නැමැති පළඳනාවක් පැළඳිය යුතු බවට එම ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරනවා. කොබේගණී ප්‍රදේශයේ පදිංචිකාරීක වූ 14 හැවිරිදි තාරකා හංසනී නැමැති සිසුවියගේ නිවසේ සමාජිකයින්ද ජොහොර ශාන්ති කර්මයේ පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවනවා. පසුගිය ඉරිදා දහම් පාසල් ගිය තාරකා හංසනී නැවත නිවසට පැමිණියේ තදබල හිසේ කැක්කුමක් ඇති බව පවසමින් ටික වේලාවක් ගතවන විට ඇයට වමනේ යාමටද පටන් ගත්තා. නිවසේදීම ඇයට ජොහොර ශාන්ති කර්මයේ කිරීමට නිවසියන් කටයුතු කළද හංසනීගේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පැවතියා. රෝගී දැරිය රූහල වෙත රැගෙන යාම වෙනුවට නිවසියන් කළ එකම දේ නම් නිකවැරටියේ පිහිටි ජොහොර ශාන්ති කර්ම මධ්‍යස්ථානයක් වෙත ඇය රැගෙන යාමයි. තත්වය තවත් නරක වෙද්දී දැරිය නිකවැරටිය රූහල වෙත ගෙන යාමට ඇගේ දෙමාපියන් කටයුතු කළා. එහෙත් එවිට සියල්ල සිදු වී හමාරයි. ඇය පැමිණෙන විට වෛරෝග්‍යංශයේ වෛද්‍යරුන් ඇය පරීක්ෂා කර බලා ඇය ඒ වෙන විටත් මියගොස් සිටි බව හඳුනාගනු ලැබුවා. ඒ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ප්‍රදේශවාසීන් දක්වන්නේ මෙවන් අදහසක්. මං හිතනවා මේ වෙනකොට අපි දැනුවත් කිහිප දෙනෙක් මැරුණා. නමුත් එතෙන්දිත් මං හිතනවා මේ ස්තුති කරන්න කියලා ඒක දෙවියන්ගේ කැමැත්තට සිද්ධ වුණේ කියලා මොනවා හෝ කියලා ඒ පිරිස නියඳ කිරීමේ ශක්තියක් මේකට තියෙනවායි කියලා. ඉතින් අපේ දැඩි විශ්වාසයක් තිබුණා. අදටත් ඒක තියෙනවා. ඒ කියන්නේ මැරණ එක කෙනෙක් මැරණ එක කියන එක නවත්තන්න බෑ. කොතෙන් අරන් ගියත් මැරනවා නම් මැරනවා. මට මේ දර්ශනය පිළිබඳව කියන්න මට තේර කියන්නේ මම දන්නවා විශ්වාසය තියෙනවා නමුත් මට ඒක කියන්න අර තේරෙන්නේ නැහැ. මගේ පෞද්ගලික අදහස අනුව මේ දෙමව්පියන්ගේ නොසලකිලිමත්කම නිසා මේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් යන්තාදුරට බලපෑවයි කියන එක ඒ දෙමව්පියෝ පිළිඅරගෙන තියෙනවා. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාවේ නිම් බලුලු පුළුල් වූ මෙවන් යුගයකත් අන්ධ විශ්වාස හේතුවෙන් අහිංසක ජීවිත මේ ආකාරයෙන් දැයට අහිමි වීම කෙතරම් අවාසනාවක්ද?